අද දවසේ අපේ දේශපාලන සාකච්ඡාව සමග එකතු වෙන්නේ අපේ මාතර දේශිකේ වෛද්‍යතුමා රංජිත් මෙන්ඩිස් මහත්මයා ඔබතුමා මට නිකන් දැක්ක ගමන් හිතුණා ඇත්තටම මේ මෙතන ඉන්න ඕන කෙනෙක් නෙවෙයි මම හිතුවේ ඇත්තටම ගාලු මෝදර හරි ගිහිල්ලාද කියලා ඇත්තටම ඒ ගාලු මෝදර එහෙම යන්න එහෙම අපි ගාලු මෝදර මේ ඒ තරුණයන්ගේ සටනට සහයෝගය දීලා මම අද දිනේ මෙහි ආවා නමුත් මම සටනේ තමයි ඉන්නේ ඇත්තටම මේක මොකක්ද ඇත්තටම ඔබට ඔබේ ඔබට දැනෙන විදිහට මේ මම මෙහෙම කැලුන්ට කිව්ව නේද මේ රටේ ඉන්නේ මේ දේශපාලන විඥානයේ නැති ගොම් පුරවැසියා කියලා මම ඒ කතාව ගාලු මෝදර සටන්කරුවන්ගෙන් අයින් කරගන්නවා මොකද මට පළවෙනි වතාවට මේ ලංකාවේ පුරවැසියෝ ඉන්නවා කියලා දැනුණා හරිද මේ 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 ක්‍රියාවලිය සටන ජයග්‍රහණය කරලා පරාජය වුණත් අපි අසාධාරණ විරුද්ධව මිනිස්සු පෙළ ගැහෙන හැටි නැගිටින හැටි සටන් කරන හැටි මේ ගාලු මෝදර පුටිය හොඳ විශ්වවිද්‍යාලයක් මම ඒකට හරි කැමති අපේ ඇත්තනම් සියලු පුරවැසියෝ උතෙන්ට ගෙනියන්න ඕන ගෙනියලා සටන ජයග්‍රහණය කරන කොහොමත් අනිවාර්යෙන් ගෝඨාභයලයි මලගම තමයි වෙන්නේ මම කියන්නේ ඒ ඔය සටන ජයග්‍රහණය කරත් නැතත් අපි විශ්ව පුරවැසියන් හදන විශ්වවිද්‍යාලය බවට ඔක පරිවර්තනය කරන්න පුළුවන් සටන් බිම ඔව් දැන් වෛද්‍යතුමා ඉස්සෙල්ලා කිව්වේ ඇත්තටම මෝඩ ගොන් ජනතාවක් තමයි ලංකාවේ ඉන්නේ ඒ ගොන් ජනතාවත් එක්ක මේ දේශපාලනය කියන වැඩේ කතා කරන්න බෑ කියන එකනේ අවසානයේ ආවේ නමුත් ඇත්තටම අපිට තියෙන වැඩේ දැන් මගේ ඉන්න හිතමිත්‍ර බොහෝ වෛද්‍යවරු විවිධ කතිකාචාර්යවරු විවිධ තරාතිරම් වල අය කට්ටියත් එක්ක කතා කරාම කියන්නේ මේ මතේම තමයි ඉන්නේ. ඒ කියන්නේ ඇත්තටම අපිට සතුටක් තියෙනවා මොකද මේ වගේ මේ දේශපාලනික විඥානයක් සහිත පුරවැසියන් ලංකාව තුල ඉන්නවයි කියන එකට හොඳම සාධකය තමයි වෛද්‍යතුමා කිව්වා වගේ මේ එහෙම ඒ කියන්නේ ජනතාවටත් වඩා තාරුණ්‍ය එතන ඉන්නවයි කියන එක එතන තියෙන අතිශය වැදගත් කාරණය. කලුන් ඔයයි මම ඇයි අපි මම විතර නෙවෙයි සන්නස් කළ සර් ඒ වගේ මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සු කරපු ජන අරගලයේ ප්‍රතිඵල තමයි ඔය කියන්නේ ඇත්තටම මිනිසුන්ට ඔය තත්ත්වයට ප්‍රේරණය වෙන්න ඊට කලින් දැකපු මිනිස්සු කතා කරා. දැන් අපි කතා කරානේ එහෙම මේ සමාජ විඥානය නෑ මේක කරන්න ඕන මේ අසාධාරණයට විරුද්ධ වෙන්න ඕන අපි ආණ්ඩුව විවේචනය කරන්න එපා කියලා පොලිස්පති කියපු පළවෙනි මොහොතේ මම ඒකට විරුද්ධව කතා කරා. හරිද? කවුරුත් බිරාන වෙලා ඉන්න කාර්ය. හරිද? දැන් අපේ සටන්කරුව ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට ගිහින් පළයන් ගෝට ගෙදර කියලා කියන. ඒක 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 තමයි කියන්නේ. ඒක මම කියන්නේ කලුන් අපි හදන්නේ අපි අභිභවයන් මිනිස්සු ඒක හරි සතුටුයි ඒක ඒක ගැලුම් මෙහෙමයි දැනට සටන් කරුව නැතුව නෙවි ඇත්තටම වෙලා තියෙන්නේ මේ දේශපාලන වපසරිය තුල නව ලිබරල් ධනවාදය තුල එහෙම මිනිස්සුන්ට තමන්ට හිතන්න පුළුවන් අවකාශ අහුරලා තියෙන්නේ දැන් හිතන්න පුළුවන් අවකාශ අහුරපු මේක ධනවාදී අර්බුදයට එනකොට මිනිස්සු දියුණු මිනිස්සු විදිහට විසඳුම් හොයනවා ඇයි මෙහෙම වුනේ මේකට විසඳුම් නැද්ද මේක ඇත්තටම මේක මේ ස්වභාවික දෙයක්ද එහෙම කල්පනා කරන්න ගන්නවා එතකොට ඉස්සර වෙලාම තේරෙන්නේ තරුණ ජනතාවට මොකද තරුණ ජනතාවගේ يعني මොලේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය අනිත් වැඩිහිටියන්ට වඩා වැඩි ඇත්ත පිළිගන්න ඕන එහෙම නැත්නම් සමාජ පරිණාමයක් වෙන්නේ නැහැ මොකද මේ දැන්ට වර්ෂ 5000කට හිටපු මිනිස්සු නෙවෙයි අද ඉන්නේ ඔව් තේනේ ඒක හින්දා ඔව් ඇත්තනම මේ කියන කාරණාව ඇතුලේ අපිට තියෙන දේ තමයි ඊළඟ පිම්ම පණින්නේ තරුණ සමාජයේ තරුණ අරගල තමයි තරුණ ව්‍යාපාරය ඇතුලේ තමයි ලෝකේ ඕනම සමාජයක ඒක ශිෂ්ටත්වයේද අශිෂ්ටත්වයේද කියන කාරණාවන් තීන්දු කරන්නේ මම දකින කාරණේ තමයි දැන් අපි මාක්ස්වාදය සම්බන්ධ අදහසේදී මාක්ස් කියන කාරණේ අතිශයින්ම ලංකාවට හරිම ගැලපෙනවා මොකද ආර්ථික අර්බුදය දැන්නකොට තමයි මේ සියල්ලම පුටුටි කරත් වෙන්නේ මං ඕක මාක්ස් කියන කාරණේ ලංකාවට නෙවෙයි ලෝකෙටම ගැලපෙනවා කියලා මං ඔයාලට කලිනුයි කිව්වා අති බහුතර ජනයා පාරට බහින්න නැතුව අති බහුතර ජනයාට විමුක්තිය සමාජවාදී ඕනේ නැතුව හදන්න යන සමාජවාදී අසාර්ථකයි විනාශ කරන සමාජ ක්‍රමය අසාර්ථකයි හැබැයි අපි එහෙම කියලා පුටු අකුලගෙන ඉන්න බෑ අපි අපේ channel එක වහන්න බෑ අපි අපේ කාර්යභාරය කරන්න ඕන එතකොට සමාජයේ පේරණේ වෙලා මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒක අද සිද්ධ වෙලා තිනවා මේ තෙල් අර්බුදේ මම නම් කියන්නේ ඇත්තටම මේකට
මගේ හර සාක්ෂිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වෙනවා. මොකද මේක මේ අද සිද්ධ වෙන්න ඕන අරගලයක් නෙවෙයි, තව අවුරුදු 200කින් වෙන්න ඕන අරගලයක්. මේ ඉක්මනින් ළඟා කරපු පොහොර ප්‍රශ්නෙත් එක්ක මේක ළඟා කරලා දුන්නා. කැලුම් විශ්වාස කරනවද ගෝඨාභය වගේ? ඇත්තටම මම නෑ සාමාන්‍ය ප්‍රාමාණික අධ්‍යාපනයක් නැති දේශපාලඥයෙකුගේ තරම ලෝකේ සියලු මේ ලංකාවේ අඬුව නෙවි ලෝකේ සියලු ශිෂ්ටාචාර කඩාවැටලා තියෙන්නේ නයිට්‍රජන් නින්ද. නයිට්‍රජන් තමයි පොපියුලේෂන් එකේ බැරි එක, නැචරල් බැරි එක, නැචරල් ස්වභාවික ස්වභාවිකව ජනයා ජනගහනය ස්වභාවික පරිසර පද්ධතිය පාලනය කරන්න පුළුවන් එකම සාධකය තමයි නයිට්‍රජන්. හැබැයි මිනිස්සුක බින්දා මිනිස්සු බින්දින්නේ 1917 හර්බ බොක්ස් මෙතඩ් එකට නයිට්‍රජන් යූරියා නිපදවන්න ගත්තාන් පස්සේ, කියන්නේ NH2CONH2 තමයි යූරියා යූරියා නිෂ්පාදනය කරන්නේ. අතරම ඇමෝනියා තමයි හර්බ නිෂ්පාදනය කරන්නේ. බොක්ස් තමයි ඕක මේ යූරියා බවට කොමර්ෂියලි කියන්නේ වෙළඳ වශයෙන් නිෂ්පාදනය කරන වාණිජ වශයෙන්. ඉතින් ඒ අනුව අපි කැලුම් අපි පරිසර පද්ධතියෙන් ගන්න අපි ඊඩ් එක විදියට කියන්නේ වගා කරලා කුඹුරු වලින් අස්වැන්න ගන්නකොට නයිට්‍රජන් ප්‍රමාණය පොළවෙන් අඩු අයින් වෙනවා. ඒ නයිට්‍රේට් විදියට සාකවල ප්‍රෝටීන සංශ්ලේෂණයට ගන්නවා. හරිද? සාක වර්ධනයට අවශ්‍ය සාධකයක් විදියට ප්‍රධාන NPK කියන්නේ නයිට්‍රජන් කියන ප්‍රධාන මුල් ද්‍රව්‍යය. එතකොට ඒක ගත්තහම ඒ පස්සේ ඌණ වෙනවා. නයිට්‍රජන් 78% වායුගෝලයේ තිබුණට පොළවට ලැබෙන ස්වභාවික ක්‍රියාවලිය තමයි ওই විදුලි කොටනකොට, එහෙම නැත්නම් මූලගැටි තිය බැක්ටීරියා මාර්ගයෙන්, එහෙම නැත්නම් තව බයෝ මේ ඩිග්‍රිගේෂන් වලදී, ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය අප මේ ජීර්ණය වෙන්නේ එහෙම. එමුත් ඒ ප්‍රමාණය අර කෘතිම වශයෙන් වගා බිමකින් අදින අස්සන්නට සාපේක්ෂව මදි. ඒක not enough. ඒක හින්දා තමයි යූරියා පොළවට එකතු කරන්න. යූරියා කියන්නේ වස නෙවෙයි. හරිද? ඒ මේ යථාර්ථයේ පොළවේ වල දාලා ගෝඨාභය මේ මොකද ඕගනික් ෆුඩ්ස් හදන්නේ කියලා කිව්වා. ඇත්තටම මෙලෝ අධ්‍යාපනයන එක දෙන්න ඕන අපි කෘෂි විද්‍යාඥයෝ නෙවෙයි කලු. කෘෂි විද්‍යාඥයන්ට දෙන්න තිබ්බේ මිනිසුන්ගෙන් ඇත්තටම ඒගොල්ලොන්ගේ ප්‍රමාණික කියන්නේ විෂය ප්‍රවීණයේ ඒගොල්ලෝ. හරිද? ඒ අයගේ දැනුම ගත්තනම් ඔය ගොන් තීරණය ගන්න. ඒකින්ද මම මේ කියන්න ආවේ මේ සටන කැඳෙව්වේ එතනින්. ඒ කියන්නේ නයිට්‍රජන් ඌණතාවයේ උන් ගමන් අස්වැන්න අඩු වෙනවා. සියලු දේ උන් තේ අස්වැන්න අඩු වුණා, රබර් අස්වැන්න වුණා, කුරුඳු අස්වැන්න අඩු වුණා, ඩොලර් වෙන ප්‍රමාණය අඩු වුණා, ආහාර හිඟ වුණා. එතකොට තියෙන ඩොලර් ටිකත් ආහාර ගේන්න වැය වුණා. ඔන්න ටක් ගාලා අපිට ඇතින මේ කරප්ෂන් එකක්. ඕක තමයි ස්ටැග්නේෂන් එක. ඒක ඕක මම කියන්නේ ඕක තව කලින් පරක්කු වෙලා වෙන්න තිබිච්ච එකක් කැඳෙව්වා ගෝඨාභය. ඒක හින්දා මම මගේ යටිපිටින් ස්තුතිවන්ත වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට. තමන්ගේ නූකත් ඒකන කිසිම අත්දැකීම් නැති දේශපාලන ජීවිතය තුළ ලංකාවේ මිනිස්සු සමාජවාදී වෙනුවෙන් නැත්නම් සමාජ පෙරලියක් වෙනුවෙන් මේ සමාජයේ කැඳන් අවශ්‍ය චින්තන හැකියාව ලබා දුන්නට. ඒ කියන්නේ මිනිස්සු හිතන්න පටන් ගත්තේ මෙහෙම සටන් කළා මේ මෙහෙම ජීවිතයක් අපිට තියෙන්නේ, අපිට මෙහෙම ජීවිතයක් වෙනකොට හොඳ ජීවිතයක් ඕනද කියලා. අද අපේ තරුණ ප්‍රජාව සටන් කරනවා. උඹලා ඵලයල්ල නිකන් බෑ, හොරගම් කරපු සියලු රුපියල දීලා ඵලයල්ල. ඒ කියන්නේ ඒගොල්ලෝගේ දැන් සටන් පාට වෙනස් වෙලා තියෙනවා. ඒක මම හරි සතුටුයි ඒකට. ඔව්, දිනෙන් දින අපි දකින්නේ සටන් වල නැවුම් බවක්. මේක පිලුම් වෙච්ච සටන් ව්‍යාපාර නෙමෙයි මේ මේ තරුණ ව්‍යාපාර වල තියෙන හැරිම නැවුම් බව. මගේ නම් හද පත්ලෙම නැගෙන භක්තිය ආදරේ වගේම නම්කද වන්දනීය ගෞරවය පිරිනමන මම මේ සටන්කාමී ජනයාට. ඔව්, ඒක මහලු බාල මෙහෙම කියන්න බෑ. පමණක් වෙනවා මම අතදරු දරුවොත් අරගෙන ඇවිල්ලා කූඩාරම් අස්සේ ඉන්නවා. මම දැක පැමිණි මේ 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 මම දැක මේ Facebook වල දාලා තියෙනවා. මේ ඇත්තටම මේ මොකද්ද කොණ්ඩම් තිබුණා අර පට්ටපල් බොරු. මේ ආණ්ඩු පක්ෂ ආණ්ඩුවේ කටු බොන ආණ්ඩුවේ මේ 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 ආණ්ඩුවේ සුප්පු කාලේ විසිකන්න කටු ලෙව කන ගෝට මේ කවුද අර මේ අර හැපැ
iskagarya kayak itu kau itu Johnston lah bagi minisun me satana diaru karan ini bagi apa kerata, ini satang karuang, ini kolak ya lakukan faridan, ini tarang winnya king me satana karano, ini menghari gawuhak karano. Itu lah allah tera kata menghari mah gothri kayak mlecha, ini kan mau ikhyan ini mlecha tuh ya petikshe bagaranon, purwesi lagi, tiennah purwesi apa deh aduhna tapasnya, mau mah sistema di honda tanah kita rata ya nama. Purwesi ya satu ten jiwa tene kata mau වැදගත් වෙන්නේ අනිකාට හිංසනෙන් නොකර නොවන හරිද මේ මේ මේගොල්ලෝ අදාගත්තු කටුවක් තියෙන උන්ට ඕන තරම් කොණ්ඩම් පාවිච්චි කරන උන්ට ඕන තරම් එන්ජොයි කරන්න පුළුවන් එහිවට සීමාවයි නැ මේ ශිෂ්ටකම ආගම ජාතිය ඔක්කොම දාලා තියෙන්නේ අහිංසක පුරවැසියා පාලනය කළ හූරගෙන කන්න ඔව් අතරම කාරණාව හරි ඒක තමයි මේ මේ පීඩාවට නැගී සිටින මිනිස්සුත් යම් ආකාරයක විවිධ ආණ්ඩුවේ බලවේග පාවිච්චි කරමින් පොලිසිය හමුදාව මේ සියල්ල පාවිච්චි කරමු ඒක කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරනවා. හැබැයි මෙතනදී හරි හොඳ කතන්දරයක් තියෙනවා. දැන් පොලිස් නිලධාරීන්ගෙනුත් කඳුළු වැටෙනවා. පැහැදිලිශේ සංවේදී. මේකේ තියෙන මානව ප්‍රේමය සහ මානව ශිෂ්ටත්වය නිල ඇඳුමක් ඇඳගත්තත් මොකක් හරි ආයුධයක් අත දරාගෙන හිටියත් හැබැයි ඒක ඇතුලේ ඉන්න මිනිස්සුයි කියන එකට හොඳම සාධක අපි විශේෂයෙන්ම අපි උත්සාහ කරන්නේ මේ හැම එකක් ඇතුළෙම ඉන්නව මිනිස්සුයෝ කියන එක. මිනිස්සයයි හැදෙන්න ඕන. ආ මොන ලොකු පුටුවට ගියත්තර නැ උ මිනිහෙක් නෙවෙයි නං. සංවේදී නැත්තම්. සංවේදී නැත්තම්. පොළවේ ජීවත් වෙන්නේ නැත්තම්. පොළවේ ජීවත් වෙන්නේ නැත්තම්. මේ යම් යම් රෙගුලාසින් වලට යටත්විච්ච මිනිස්සු නෙමෙයි ඕන. මානව ප්‍රේමී මිනිස්සු. ඒ මිනිහා කියව ගන්න පුළුවන් මිනිහෙක් තමයි. පොළවට ඕන. ඒක තමයි අපේ සංකල්පය. අපි අපි පොදු ඒකක වෙලා තියෙන කාරණාව ඒක. ඉතින් ඒක අතිශයින්ම අපි දැක්ක මේ අරගලය ඇතුලේ. අනිවාර්යයෙන්. මං කියන්නේ ඊටාම මේකේ තියෙන මේ අරගලය එක පැත්තක ඊටාම සටන්කාමී. ඒ සටන්කාමීත්වය ඒක 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 වචනයකට පෙරලන්න බෑ නේද වයිද මේක ලෝකෙ කොහෙවත් නෑ කියන්නේ මේක පැල් බැඳගෙන මේක යනකම්ම සටන කරනවා මාර වැදගත් ඒක අල්ලගෙන ඉන්නක බලන්නකෝ මේගොල්ලෝ ආරක්ෂාව සහිතව ඉන්න මේ වැස්සේ තෙමි තෙමි අවුවට වේලි වේලි සටන් කරන්නේ හරිද මේ සටන කවුරුවත් එක්ක වෙන්නේ මේ ඇත්තම මහින්තක ඉස්සරහ ඉපදින දරුවා වෙනුවෙන් කරන්නේ මේ හොරා කරන නඩේ මේ මේ පාලක නඩේ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ජනතාව එපයි කියවෙන් පස්සේ යන්න ඕනේ ජනතාව විසින් ජනතාව සතුකක ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන පාලන ක්‍රමය තමයි ප්‍රජාතන්ත්‍රවාදී. ඒතකොට දැන් ජනතාව එපයි කියනවනේ යන්න ඕන. තමන් හොරකම් කරලා නැත්තම් තමන් මුකට පිළපඳන් ඉන්නේ. ඊට වැඩි කෙනෙක් ජනතාව පත් කරගනේවි. හරිද? ඒක ඒක මේක තේරුම් ගන්න ඕන. මේක මේ කැලුම් රුසියාව ලෙනින් ගාලා ඇල්ලුවේ නැහැ. මිනිස්සු ඔක්කොම පාට බැස්සම නේවිකෙන් ගාලා ඇල්ලතුනේ. හරිද? ඒකින්ද මම කියන්නේ මුළු ජනයා මුළු සියලු ජනයා පාට බහින්න අප්‍රේල් අවුරුදු කාලා හරි කමන්නේ 15 ඉඳාරි මම කියා ඉල්ලා සින්නෝ මේ ලංකාවේ සියලු ජනයා දාර්ශනික මේ වගේ විවරණ වලට සීමා නොවි ප්‍රායෝගික තලයේ සටන් කරන්න ඕනේ. දැන් මම ඇත්තටම මේ සටනේ දිගින් දිගටම ඉන්නවා. ප්‍රායෝගිකව ඔයාට කාළු මූදුර පිටියේ මේ පෙරේද හම්බුනා නම් මම මම ගන්න තිබ්බා හරිද ඒක නිසා මම කියන්නේ මම ආදරෙන් ඉල්ල සිනෝ සියලු ජනතාවට එන්න මේ සටනට සහභාගී වෙන්න මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් සියලු ජනයා පාට බහපු පළවෙනි මොහොතේ හමුදා පොලිසියට සිද්ධ වෙනවා ජනතාවගේ පැත්තින් ඉඳගෙන පාලකයාගේ පැත්තට ඔය උණ්ඩේ දික් කරන්න හරිද ඒක හමුදා පොලිසිය කියන්නේ ජනතාව හරිද ඒගොල්ලන්ට අපි ආදරය කරන්න ඕන මේ හොරා කරන පාලකයෝ තමයි එලවන්න ඕන ඔව් විශේෂයෙන්ම ඇත්තටම අනික් කාරණේ තමයි දැන් මෙවැනි සත්‍යයන් ඇතුලේ ඔබ විශ්වාස කරන්නේ ආණ්ඩුවක් විදියට ප්‍රජාතන්ත්‍රවාදයේ මේ වැලියටේකින්වත් දකින්න නම් මොකද්ද ඇත්තටම කරන්න ඕන දේ ආණ්ඩුව ඉල්ලාසෙන්න ඕන ආණ්ඩුව අහාම ජනතාවට තමන්ගේ නියෝජිතයන් පත් කරගන්න අවස්ථාව ලබා දෙන්න ඕන මහමැතිවරණේ කරදී ඔයක ඔච්චර මේ ප්‍රශ්නයක් නෙවෙයි මුදල් ඔච්චර මේ කරන තරම් හොරකම් කරන තරම් මේ වාහන ගෙන්න තරමට මේ ලෝකෙ වටේ ජෙට් අරගෙන තිරුපති වඳින්න යන තරමට විදම් කරන සල්ලි වලට සාපේක්ෂව ජනතාවගේ අභිරුචිය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් විදම් කරන මුදල් ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඉච්චර හිතන්න ඕනේ නැහැ ආණ්ඩුව වහාම හිතන්න ඕන තමන් ජනතාවට තමන් ආණ්ඩුවට උන පුළුවන් නේද ප්‍රජාතන්ත්‍රවාදී සටන් කරලා එන්න ආණ්ඩුව සුදුසු නම් දැන් අතිබහුතර ජනයා එපයි කියනවා නම් පුළුවන් මේ මහමැතිවරණකට ගිහින් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න
ඔප්පු කරන්න පුළුවන් ජනතා අධිකරණයේ තියෙන ජනතා අධිකරණයේ තියෙනවා ජනතාව පළවෙනි මොහොතේ කැතලික් ජනතාව ලක්ෂ 16ක් 20ක් අතර ඉන්න මගේ එක ඡන්දයක් මේ ආණ්ඩුවට හම්බෙන්නේ නැහැ දැන් ඔය පාස්කු ප්‍රහාර මේ ආණ්ඩුව කරයි කියන එක සක්සුදක්සේ මම නෙවෙයි කියන්නේ අපේ කාදිනල් හිමිපාණු කියන්නේ හරිද ඒක එහෙම බොරු නම් ඒක පරීක්ෂණ කරලා මේ ආණ්ඩුවේ තමයි බලය තියෙන්නේ පෙන්වන්න ඕනේ ජනතාවට මෙන්න මේ අපි නෙවෙයි කරේ මේගොල්ලෝ සරද ඒක න්යාවේ ගෝඨාභි මහත්තයා කිව්වේ ඵලයේ අරගත්ත මට බලය දුන්න මම මේක ඔක්කොම ඇත්ත නැත්ත ඉරි කරනවා කියලා. දැන් ඉරි කරන්න එපා. දැන් අවුරුදු 3ක් 2ක් ඉවරයිනේ. මම නෙවෙයි කාදින ලම්පාණ කියන්නේ. එතකොට මම නෙවෙයි හරීම් ඇමතිතුම ජන මොකද මන්ත්‍රීතුමා කියන්නේ. මේක මේ අනිවාර්යෙන් ආණ්ඩුව කරනයි කියලා. ඉතින් මම මොන දන්නේ නැතනම් මේක මේක දැන් සාමාන්‍ය සැකය රජයේ වෙත යොමු වෙනක අයික අපි නිර්භයෝ කියන්න පුළුවන්. හැබැයි මේක නිර්දෝෂී කියලා රජය නිවැරදි කළ පෙන්නන නැත්තරම මේ හරියට පාස්කු ප්‍රහාරයේ ඒ ජනතා බෝම්බ පූරවගෙන මැරෙනා වගේ තමයි දැන් තීන්දුව හම්බෙලා තියෙන්නේ සුසයිඩ් එකක් ඒ කවුරුවත් මේ කරලා නැහැ ඒ නිසා මේක වඳ කොත්තු වඳ ජංගි අරව මේවා ගෙනල්ලා ජාතිවාදී වපුරලා මිනිසු බෙදලා වෙන් කරලා කුලවලට ගෝත්‍රවලට එහෙම නැත්නම් ප්‍රදේශවලට ඉස්කෝලවලට එහෙම නැත්නම් මොනවාම හරි බෙදුම් රේඛා වලින් වෙන් කරලා වෙන් කරලා වෙන් කරලා සමාජය විරසක වුණායින් පස්සේ ඒ මිනිසුන්ගේ ශක්තිය අඩු නාම ඒ ඡන්ද ටික දැහැගෙන ආණ්ඩු හදන වෙනුවට මිනිසු මිතු දමයෙන් බැඳලා ජාතිවාදී පිළිකුල් කරලා මානවවාදී පෙරටු කරගෙන හොඳ මීට වැඩිය දියුණු සමාජයක් හදන්න කියලා මම අපේ රටවැසියන්ට මේ සටන් කරුවන්ට ඉල්ලා සිටින්නේ ජාතිවාදී ගැන හැමතැනම ප්‍රතික්ෂේප කරන්න ඕන ආගම්වාදී ගැන හැමතැනම ප්‍රතික්ෂේප කරන්න ඕන මිනිසු කැමති ආගමක් මිනිසුන්ට අදාන්න තියෙන්න ඕන මිනිසුන්ගේ එක එක සංස්කෘතියෙන් තියෙන ඒකට අපි කැමති අපි දෙමළ සංස්කෘතියට කැමති අපි මුස්ලිම් සංස්කෘතියට කැමති සිංහල සංස්කෘතියට කැමති අපිට එහෙම මර ගර්හිත වෙච්ච එහෙම නොදියුණු මේ ලිම්මැඩි සංස්කෘතියක් අපිට නැහැ අපි හැමෝටම ආදරය කරන මානව ප්‍රේමය උද්දීපනය වුණු සමාජ ක්‍රමයක් හදන්න ඕන ඔව් අහසගත්තු දේ දුණක් පාවුවාම හරිම ලස්සනයි ඒක තමයි විවිධත්වය සංස්කෘතික විවිධත්වය සමාජය තුළ තියෙනකොට තමයි උඩ ඉඳලා බැලුවාම හරිම ලස්සන චිත්‍රයක් පේන්නේ. හැබැයි ඒක දකින්න පුළුවන් වෙන්නේ සංවේදී සහ බොහොම සෞන්දර්ය හිතකාමී මානව ප්‍රේමීන්ට විතරයි. හැබැයි එක්තරා විදිහකට බල ලෝභය තමුන් කරගන්න ආත්මාර්ථකාමී පටු මිනිස්සුන්ට මේ සුවඳ තේරෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ආණ්ඩුව ගෙනීමේදී අපි දැක්කප කාරණය තමයි භික්ෂූන් වහන්සේලාගේ විශාල දායකත්වයක් ගෙනවා ගේන්න ඕන රට බේර ගන්න ඕන ආගම බේර ගන්න ඕන කාගෙන්ද ඒක තමයි ප්‍රශ්නේ දැන් මොකද්ද දැන් බේරගත්තු ගත්තන් අපේ හවුරුන්ට සහ පාලකෝ සහ පූජකෝ කියන්නේ ජනතාව සූරා කරන ප්‍රධාන පුරුක් දෙක ඒගොල්ලෝ ගහට පොත්තයි පොත්තට ගහයි වගේ තමයි තියෙන්නේ ඇත්ත බුදුදහමේ දාර්ශනිකයි ඇත්ත බුදු පුත්‍රයොන්ට කිසිම ආණ්ඩුවක් වැඩක් නැහැ ඒගොල්ලෝ බෞද්ධ දර්ශනේ පිළිපදින මිනිස්සු මේ කොන්ක්‍රීට් වනාන්තර හදන හරි එහෙම නැත්නම් මේ පන්සල් බෝධි හදන වඳින මිනිස්සු නෙවෙයි බුදුදහම වඳින්න තියෙන එකක් නෙවෙයි අනුගමනය කරන තියෙන එකක් ඒකින්ද ඔය කෑ ගහපු එකෙක්වත් චීවර ධාරින් මිසක් හාමුදුරුවෝ කියලා මම පිළිගන්නේ නැහැ හරිද ඇත්ත සාමීන් වහන්සේලා ඇත්ත ඇති විදිහට දකිනවා හරිද ඒගොල්ලොන්ට දේශපාලන නිර්දේශපාලනික වෙන්න ඕන නිර්දේශපාලනිකයි කියන්නේ කිසිම කියන්නේ අතරම පක්ෂපාත දේශපාලනයට යන්න බෑ බෑ දේශපාලනේ තියෙනවා හැම සත්‍යයකටම නමුත් ඒගොල්ලොන්ට මේ මේ විශේෂයෙන් තිබුණත් දේශපාලනේ තියෙන උන ජනතා හිතවාදී දේශපාලනය මේ වගේ තමන්ට මොකක් හරි වාහනයක් හරි වෙන මොනවා හරි දොළපිටියෙන් ටිකක් ගන්න බොරු ගඟපලාගෙන නයි ආපු ඒවා පට්ටපල් බොරු කියන ඒ බෞද්ධ දර්ශනේ අමු අමු ඒ වල දාන මේ දේශපාලනඥයන්ගෙන් ගත්ත මහාචාර්යකම් ඔළුවේ තියාගෙන ඉන්න ගොන් නඩේට වඩා හොඳ හොඳ සාමීන් වහන්සේට මේ රටේ ඉන්නවා ඒගොල්ලන්ට අපි නමස්කාරී නමස්කාර කරනවා ගෞරවර කරනවා හරිද එහෙම නෙවෙයි මම කියන්නේ අති බහුතර ඔය කියපු චීවර ධාරීන් අර මංගල සමරවීර කියන මේ දිවංගත මේ මන්ත්‍රීවරයෙක් වූ විදියට ඇමතිවරයෙක් වූ විදියට මේ රටේ ජනතා පළවා හරින දිනේ
බොහොම මෑතක තියෙන්නේ මොකද මේ දැන් කිසිම දේශපාලකයෙකුට අන්තාම අන්දාන්න ඊට පස්සේ හම්බ වෙන්නේ නැහැ ඊට පස්සේ පත් වෙන දේශපාලකයෙකුත් බොහොම ප්‍රවේසම් වෙන්න වෙනවා ස්කොට් දාගෙන ගිහලා ජනතා මුදල් නාස්ති කරන්න ගුවන් යානා වලින් පැනලා මේ ක්‍රීඩා කරලා අපේ සල්ලි නාස්ති කරන්න ලොරි ගණන් බෙල්ලේ සුරෙල්ලගෙන තිරුපතු ගිහින් මිත්‍යාව වැළඳගෙන වැඳ වැඳ සිවලිංගේ හොදම් බොන්න ඒ වගේ නායකව ප්‍රතික්ෂේප කරන්න ඕනේ ඇත්ත කතාව විද්‍යාත්මක චින්තනය තුළ තමයි රටක් පාලනය කරන්න ඕනේ ඒකට ආර්ථික විද්‍යාව තමයි ප්‍රධාන වෙන්න ඕන. ඒකට මේ වෙන වෙන බහුබූත එක එක මිත්‍යා මත ඥානක්කයි අරක්කයි මේයක්කයි තක්කඩි කට්ටඩියන්ටයි වුණු විදිහේ මේ රටපාලනය වෙන්න ඕන. ඉතින් ඒ යථාර්ථය තමයි අනික මේ 20 වෙනි සංශෝධනයේ හරහා ජනාධිපති වැව ශීර්ෂය විගණනය කරන්න බෑ. මොන 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 නීතියක්ද අගමැති වැව ශීර්ෂය විගණනය කරන්න බෑ. හරියටම ජනාධිපතිකම ගැන හොරගම් කරන්න දීපු ලයිසන් එකක් වගේ. මේ කොච්චර ඇත්තන මේ පහද්ද බලන්න ගෝත්‍රිකද බලන්නකෝ මේ වෙනස් වෙන්න ඕන. ඕක තමයි මේ ජනතාව කරපු ලොකුම ගොංගම තමයි තුනෙන් දෙක මේ බලයක් දීපු. හැබැයි ඒ ජනයාට මම නැවත කියන්නේ ඒ ජනතාව කොහොම වුණත් රටට ආදරය කරන හින්දා තමයි එහෙම දුන්නේ. නැත්තම් මේ වලට හොරා කරන්න දුන්නේ නැහැ. හරිද? ඒක හින්දා ඒ 69 ලක් ජනතාව දැන් හොඳට පෙළ ගැසීමින් ඉන්නවා. මේ රටේ නව පාලනයක් හදන්න, නව සමාජ ක්‍රමයක් හදන්න මම මේ ජනතාව තමයි වැඩියෙන් සටන් බිමේ ඉන්නේ. ඒකට මම හිස නම ගෞරව කරන ඔබ නිවරදී ඔබගේ අපේක්ෂාව නිවරදී මුන් ඒ අපේක්ෂාව දූෂණය කරලා තියෙනවා මේ පාලන පන්තිය ඔබගේ අපේක්ෂාව මුදුන්පත් කරගන්න වඩාත් සුබ ආදී ඒ කියන්නේ නිරපේක්ෂ නෙවෙයි සාපේක්ෂව හොඳ දේශපාලකිය තෝරන්න බුද්ධිමත් වෙන්න ඕන උගත් වෙන්න ඕන ප්‍රමාණික ප්‍රායෝගික දේශපාලන දැනුම පොළවේ පැල වෙලා තියෙනවා පොළවේ පය ගහලා තියෙනවා මේ උඩින් පහළ වෙලා ප්ලේන් වගේ දේශපාලන බලය ගන්න බෑ මිනිසුන්ට එහෙම කල්පනා කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා ඔය ඉතින් ඇත්තටම මේ අරගලයේ කොතනින් නිම වේද කියන එක සම්බන්ධව තාම අවිනිශ්චිතයි පැහැදිලි මේ දූෂිත ආණ්ඩුව ගෙදර ගිහින් තමයි මේ අරගල ඉවර වෙන්නේ. ඒක ආයි දෙකක් නැහැ. ඒක වෙන දවස මං දන්නා හෙට දනිද්දද කියලා. අනිවාර්යෙන් මේගොල්ලන්ට හේතු මං කියන්නම්. මේ අරගලෙත් එක්ක ලෝකෙන් හිඟා කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ ලෝකේ ගෝලීය වශයෙන් අපිට විතැන් වෙලා ඉන්න බෑ. එතකොට ඒ ආධාර එහෙම හම්බ වෙන්නේ නැති වෙනකොට ගෝලීය ණය හම්බ වෙන්නේ නැති වෙනකොට මේගොල්ලන්ට කොහොමද ඩොලර් හම්බ වෙන්නේ? ඊට අමතරව මේ තියෙන අස්ථාවර භාවයත් එක්ක ෆොරිනර්ස්ලා ඉන්නේ. මේ තියෙන අස්ථාවර භාවයත් එක්ක රටට විදේශ විනිමය එන්නේ. එතකොට තවත් ඩොලර් නැති වෙනවා, තවත් තෙල් අර්බුදයට යනවා, තවත් ආහාර අර්බුදයට යනවා. කොහොමද දැන් යූරියා නැහැ. දැන් අදගෙනුවත් යූරියා මේ අපිට මහකන්නෙත් නැති වෙලා යනවා. හරිද? ඉදිරි මහකන්නෙත් නැති වෙනවා. ඒ අනුව ආහාර හිඟියකට මුහුණ දෙන්න හිතෙනවා. එතකොට ජනතාවගේ මේ ප්‍රශ්නත් එක්ක ජනතාව සියලු දෙනා ඉදිරියට පාඩ බලනවා. දැන් මේ වෙනකොට ඖෂධ නැහැ. ඖෂධ නැහැ. ඒ කියන්නේ සිහි නැති කරන ඖෂධ නැහැ. හිරිවට්ටන දතක් ගලවන්න අවශ්‍ය හිරිවට්ටන මේ ලිග්නෝකේ නැහැ හරිද ඉතින් ඒ තරම් ඉතා ප්‍රමාණික පැරසිටිමෝල් පෙත්තක් නැහැ රටේ ඖෂධ හිඟෙත් එක්ක හිටන්ද මිනිස්සු කොවිඩ් වලට වඩා එක දිගට පෙරට මිය යන නියමිතයි මේ මිය යනකොට තමන්ගේ අම්මා තාත්තා මේ සටන් බිමට තව සටන් කරු වෙන මොකද කැලුම් මතකද දැනට අවුරුදු දෙකකට කලින් මේ වගේ සටන් කරු ටිකක් හොයාගන්න අපිට පුළුවන් වුණාද පාරේ තැන් තැන් වල තාපෝල චිත්‍ර ඇඳ ගිය මිනිස්සුනේ හිටියේ එතන මේ එහෙම චිත්‍ර ඇඳ කියලා රටක් සංවර්ධින් නැහැ කියලා මම වට එදත් කිව්වා හරිද දැන් අදව බහින් නැති මිනිස්සු පාට හෙට බහිනවා අද ඇහුම් කන් දෙන්නේ නැති මිනිස්සු හෙට ඇහුම් කන් දෙනවා ඒ නිසා මේ සටන් සටන ජයග්‍රහණය තමයි නිම වෙන්නේ කවදාවත් අයිස්බර්ග් සංකල්පයෙන් කැලුම් උඩ පේන්නේ අයිස් චුට්ට වුණාට යට තමයි වතුර වැඩියෙන් අයිස් තියෙන්නේ. ඒ කියන්නේ සත්‍ය බල දාන්න බෑ. ඒ කොච්චර පහත් කරත් උඩට එනවා. ඒක තමයි අවසාන සංකල්පේ අවසාන කාරණාව බවට පත් වෙන. ඉතින් අද දවසෙත් ඇත්තටම මේ හරි අමාරුවෙන් අල්ලගත්තත් මේ අතරමඟදී ඉතින් බොහොම ස්තුතියි අද දවසෙත් අපිත් එක්ක රැඳී සිටියට. අපි බලමු ඉස්සරහටත් මේ සිදුවෙන දේවල් ගැන කතා බහ කරන්න. ඉතින් බොහොම ස්තුතියි අද දවසෙත් අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. හොඳයි. කළුවර වුණා වගේනේ. දින්ට